සියර්ම ගෞරවයත් හිම්‍යත් ප්‍රශන්සාාවත් ත්‍රියක දෙවයන් වහන්සේට පමණක් අත්තවායි කියමින් සන්ධය නමස්කාරයට පිරිසෙමු. කාලෙකට ඉස්සර අපට සාක්ෂයක් කහන්ට ැබුණ ගෙදරකට අකුණක් ගහල ඒක ට්‍රිප් විච්ච එක ලෙට්‍රිකල් බඩුයි පිච්චිලා විනාශේලා වයරුත්් පපිච්චිලා බිත්තර බදාමපව ගැලවෙලා වැටල තිබුණත් ඒ ගෙදර කාමරකටම පවුලක් හස්කමකින් ගැලුණු ආකාරය මෙවිදිට බෞතික තලයේ වගේම මාන්සික තලෙත් අකුණු ගහන. වගේම කුණාට හමනෝ ඒවා අපට දකිින්ට ලැබෙන. විශේෂම විපතක් අනතුරක් අපරාධයක් නැත්තම් ස්වාභාක වේසනයක් අපිට අපිට සාමීපගෙනකුට නැත්තම් අප නොහඳුරනගෙනකටුනත් සිදුනාම අපේ මනසට අකුණු ගැහීමත් නැත්තම් මනසක තුර කුණාටු හැමීමක් වගේ හැඟීමක් අපිට ඇතියෙනවා. ඒවගේ කුුණාට තවතාවත් ප්‍රචන්ඩ වෙනවා අපේ මනස තුළම් පැරනාගෙන ඉවරයක් නැති ප්‍රශ්න නිසා ඉතින් ඉළඟට මුණවේද එහමත් මොකද කරන්නේ. ආවලා මොන කියයිද. මේගේ තව සිය දහස් ගනා ප්‍රශ්න එක පිට එක මතු වෙලා හිත අවුල් ජාලයක් බාට පත් කරනවා. අපිට ඒ ප්‍රශ්න බොහොමකට උත්තරත් නැති නිසා ඒ අුල්ජාලය තමතවත් වැඩිවෙන එකක් විතරයි වෙන්නේ. මොකද යක්ක්ෂයා මෙවැනි අස්ථා ඉතා සූක්ෂම විදියට පාවිච්චි කනා දිගින් දිකටම අයහපත් පැත්තේ විතරක් පෙන්වමින් අපේ මානසික ආතතිය වැඩි කරලා අපෝ මානසිකෝ මිඳවට්ටාන්. අපේ සිතේ බයත් කනස්සල්ලත් දිවනාස්කර විශ්වාසයත් ඉහල පාලයන්ට පටන්ගන්නවා අපි නිශ්චලව ඉන්නකොට යාඥා කරනකොට දුක් වෙනකොට කල්පනා කරනකොට දිවන්නාසේ මොනාකර ඇදි කළ හිතනකොට ආදි දේවල් එකක් කැර එකක් කරනකොට. මොනවිදයේ කුණාටුවකොට වනොත් මුලද අපි බයවීම ස්වාභායකයි එදා වරුුව ඇතුල ගෝලයනුත් ඒකම කිසුශහසේ ඉන්දිරි ඔවුන් කුණාටු ආවිලේ බයුණ සුද්ධ මතව අටේ විසි තුනසිට විසිහත දක්වා මේ අපිදක්කිෙනවා අනිත් සු භාරංචි මාක් සහ සුද මාක්ෂ ුද ලක් සු බරංචිල අපිදකිනවා. උන්වහන්සේ කුුණාටුව පාවිච්චි කළ ඔවන්ට උන්වහන්සේ කෞුද කියලා පෙන්වන්න. ඒගැන් උන්හන්සේ ඔවන් ගැන සලකන සරබලධාර දෙවන් වහන්සේ බව පෙන්වට. හොලගත් මුහදත් උන්හන්සට කීකරුණු බව දැක්කවලේ තමයි. ඕ මේ බව අවබෝධ කරගත්තේ එදා ගෝලයන් මෝන දුන්න කුුණාටුව නිශ්චර කළ විදිහටම කිස්සු ේශවාන්සට අපේ ජීවිතල හමන විදවෝ කුුණටුත් නිශ්චර කරන්නට පුළුවන් ඒ සඳහා අප අදහාගත යුතුව තිබෙනවා උන්වහන්සේ අපත් සමඟ අපේ ඔරුව තුළ ඉන්න බව ඒවගේ උන්වහන්සේ අපව සලකන බව එවගේම කුණාටු චන්දමාරුත ප්‍රචන්්ඩ රලාදී උන්හන්සේට කීකරුවෙන යටත්වෙන බව ඒ වගේම උන්වහන්සේ සරු බඩධාරිී බව. මෙවිදිට අදහගත්තාම අපේ බයි බේම ඉවත්තරයනෝ. එහෙම අදාගැනීමෙන් අපට මොනවත් නැතිවෙන්නේ යන්න නෑ. හැබැයි ඒ ඇදහිල්ල නිසා රුපියල් කෝටි ගණනක් වියදදාම් කරලාව දබාගඩ බැරි සමාධානයක් අපට ලැබෙන්ඩයනෝ කිස්සු සේෂවවාන්සෙගේ මැදියවත්වමෙන් අප කුුණාටුව නිශ්චලකිරීම කරනකොටගෙන. ඔබ දැනටමත් කුණාට ත්ත්යක් තුළ ගමන් කරනවා නම් යක්ෂාගේ මන්තරණලට කන්නෝදී. කිිස්තු සෙස් වන්සේකරරි ඇදහිල්ල වැඩිකර ගන්න අපි දැන් සාකච්චකර විදියට. එවිට උන්නාසේ අනිවාරෙම ඔබේ කුණටුව නිශ්චල කරනවාමයි. ආමෙන් ස්වාමෙන්ාසිර ප්‍රසංසාවේ .